ආයුබෝවන් කලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරියයි ඔක්සිජන් අවශ්‍ය රෝගීන් පවා ඇඳන් යට කොවිඩ් කළමනාකරණයට රුපියල් බිලියන 250ක් වියදම් කළ බව රජය කියයි රෝගීන් වැඩිවීමට හේතුව ඩෙල්ටා සමස්ත මරණ 4700ක් පණි රිචඩ්ගේ නිවසේ CCTV 6ක් අක්‍රිය කළාද හෙද වෘත්තීය සංගම් අද පෙරවරු 7 සිට 12 තෙක් වැඩ වර්ජනයක විදේශ සුපවේදීන් ගෙන්වීම නවත්තන්න අපේ සුපවේදීන් ඉල්ලයි වරාය පොලිසිය සහ ආරක්ෂකාංශ සමග නලින් බණ්ඩාර ගැටේ ගුරු විදුහල්පති විරෝධතාවයට අදට දින 25යි අතනඟුඩගත් 44 දෙනා අධිකරණයට කොවිඩ් නැති බව හෙළිවෙයි කොතලාවල පනතේ විරෝධතාකරුවන් අද ලීප්ටන් වටරවුමට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත කළුබෝවිල සහ තවත් රෝහල් බොහෝමයක් කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් තිබෙනවා ජෛව බුබුලු සහ වෙනත් ආරක්ෂණ ක්‍රම සියල්ල බිඳ වැටි ඇති බවට හොඳම සාක්ෂිය කළුබෝවිල රෝහලේ ගෙවත්තේ සිටින රෝගීනුයි කළුබෝවිල රෝහලේ සිය මව සහ පියා සමග සිටින මීට පෙර අප ආයතනයේ සේවය කළ මාධ්‍යවේදිනියක් මුහුණු පොතේ තබා ඇත්තේ අනුවේදනීය සටහනක් ඇගේ සටහන සමස්ත රෝහල් පද්ධතියම මුහුණ දී සිටින කොවිඩ් ඛේද වාචකයේ හෙළි කරන බවයි අපේ විශ්වාසය අදවන විට කොළඹ ජාතික රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහල රත්නපුර ශික්ෂණ රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු බොහෝ රෝහල් කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් අවසන් පළමු හා දෙවන කොවිඩ් රැල්ලේදී රෝගීන් වෙන් කර ඉත ආරක්ෂිතව ප්‍රතිකාර කළත් ඒ සියල්ල මේ වන විට බිඳ වැටී තිබෙනවා කොවිඩ් වාට්ටුවල ඇඳන් යටද ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සිටින බව අප ඊයේ වාර්තා කළා තත්වය පැයෙන් පැය දිනෙන් දින බරපතල වෙමින් තිබෙන බවයි වාර්තා කිරීමට සිදු ඇත්තේ මේ අපගේ සහෝදර මාධ්‍යවේදිනියක් ඇගේ අත්දැකීම් Facebook ඔසේ සටහන් කර තිබූ ආකාරයයි ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මම S2න් දකිනවා දැන් වෙලාව අලුයම 1යි විනාඩි 20යි මේ කළුබෝවිල රෝහලේ කොවිඩ් වාට්ටුව වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙදෙනෙකු හෝ තුන්දෙනෙක් ඔවුන් අසාධ්‍ය රෝගීන් වාට්ටුවේ බිම ඇඳන් යට තවත් පිරිසක් ඔක්සිජන් ලබා ගනිමින් ජීවිතේ බේරගන්න සටන් කරනවා අඩිතියා ඇවිදින්න බය හිතන තරමටම බිම රෝගීන් ඉතිරි සීළු ආසාදිතයින් එලිමහනේ බංකු පුටු මත හෝ ගස්පාමුල තවත් පිරිසක් වැලි පොළවේ ඇතිරිල්ලක් හෝ නොමැතිව මේ පාන්තරත් ඇඩ්මිෂන් පෝලිම ගොඩක් තිකයි අපහසුවෙන් සොයාගත් පුටුවක් මත අම්මා තබා මාගල් බැම්මක් උඩට වී ඇයට උපස්ථාන කරනවා සීතලේ මදුරුවන් තලමින් මේ හැමෝම කොරෝනා එක්ක සටන් කරනවා මගෑස් ඉදිරිපිටම පැය කිහිපයක් තුල දෙදෙනෙක් මිය ගියා ඇතමුන් ක්ලාන්ත වී ඇද වැටෙනවා කාර්ය මණ්ඩලය සීමිතයි ඔවුන් දේවකාරිය තරමටම රාජකාරී ඉටු කරන්නේ වෙහෙස නොබලා මගේ අම්මා මේ විදිහට කොරෝනා එක්ක සටන් කරද්දී තාත්තා දින ගණනාවක් ඔක්සිජන් මැෂිමකට ජීවිතේ දීලා බලන් ඉන්නවා මේ ජීවිතය ඇතුලේ මීට වඩා විඳින්න දුකක් නැහැ මීට වඩා අසරණකමකුත් නැහැ හෙට මමත් ආසාදිතයෙකු වෙයි මට කියන්න තියෙන්නේ එකම දෙයයි කොරෝනා සුළුෙන් තකන්න එපා පුළුවන් තරම් පරිස්සම් වෙන්න පවුලේ හැමෝම පරිස්සම් කරගන්න මාස 1කමාරකට පමණ පසු දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එලෙස වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 82ක්. අදාළ මරණ සියල්ල පසුගිය තුන්වනදා සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේ. මියගිය පුද්ගලින් අතරට කාන්තාවන් 41ක් හා පිරිමි පුද්ගලින් 41 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 4727ක් ලෙසයි. පසුගිය 28 වනදා සිට ඊයේ දිනේ වන විට මෙරටින් කොවිඩ් මරණ 500කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා. අඛණ්ඩව 7 වන දිනටත් කොවිඩ් රෝගීන් 2000 සීමාව ඉක්මවා ඊයේ දිනත් වාර්තා වුණා. ඊයේ වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 2561ක්. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 318000 සීමාව ඉක්මවා ගොස් අවසන්. ඒ අනුව රට තුල දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යාමේ ප්‍රධාන හේතුව ඩෙල්ටා වෛරසය බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ.
කළේ රට වසා දැමීමකින් තොරව වෛරසය පාලනය සඳහා තීන්දුව දිරන ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සියතට ප්‍රකාශ කළා මේ ඩෙල්ටා ප්‍රභේදයේ ඉදිරියේදී කවදා හෝ දිනක ලංකාවේ ප්‍රධානම ප්‍රභේදයේ බවට පත් වෙයි ඊටත් වඩා ප්‍රබල ප්‍රභේදයක් ඇවිල්ලා මේ ඩෙල්ටා ප්‍රභේදය අභිබවා ගියේ නැත්නම් ඉතින් ඒ තත්ත්වය තුළ අපි හිතනවා මේ වන විටත් ක්‍රමානුකූලව යම් ප්‍රමාණයකට අපේ රටේ ඩෙල්ටා ප්‍රභේදය ආක්‍රමණය කරලා ඇති කියලා ඒකට වෙනම පරීක්ෂණ කිරීම කොහොමත් කරගෙන යනවා නමුත් මේ පරීක්ෂණ ප්‍රතිඵල එනකල් බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ අපිට පරිස්සම් වෙන්න තියෙන ක්‍රියාවලිය ඩෙල්ටාවටත් එකයි අනෙක් ප්‍රභේදවලටත් එකයි ඒ නිසා අපි අර සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමෙන් කටයුතු කිරීම තමා ඩෙල්ටාද නැද්ද කියලා කල්පනා කරමින් ඉන්නේ නැතුව කළ යුතු දේ ඒක සඳහා සියලු දෙනාම පෙළ ගැස්වීම තමා මේ අවස්ථාවේ වැදගත් වෙන්නේ ඊශ්‍රායලයේ සහ ජර්මනිය වැනි රටවල් කොවිඩ් 3 වන එන්නත ලබා දීමට සූදානම් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම් ප්‍රකාශ කරනවා. නමුත් බොහෝ දුප්පත් රටවල් එකතු එන්නතක්වත් නැතුව බරපතල අවදානමක සිටින බව ඔහු පෙන්වා දෙනවා. දැන් නවතම ලෝක කොවිඩ් තත්ත්වය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් එන්නත් බෙදියාමේ විෂමතාව පිළිබඳ දෙගින් දිගටම සිය විරෝධය පළ කරමින් සිටිනවා. ධනවාදී රටවල් පළමු දෙවන සහ තුන්වන මාත්‍රා සඳහාද එන්නත් එකතු කරමින් සිටින බවයි විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ. නමුත් අඩු ආදායම් ලාභී රටවලට එන්නත් ලැබීම ඉතාම අවම මට්ටමක පවතින බව ඔහු පෙන්වා දෙනවා. අඩු ආදායම් ලාභී රටවල ජනගහනය 1.5%කටවත් එන්නත් ලැබී නැතයි ඔහු පෙන්වා දෙනවා. ලෝකයේ සෑම රටක්ම තම ජනතාව ඩෙල්ටා වෛරසෙන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරන බව තමා පිළිගන්නා නමුත් ලෝක එන්නත් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් අත්කර ගැනීම හෙළා දකින බවයි ඔහු පවසන්නේ. ලබන මාසයේ වෙන විට ලෝකයේ සෑම රටක්ම ජනගහනයෙන් 10%කට එන්නත් ලබා දී අවසන් කිරීමට සැලසුම් කර තිබුණත් එම ඉලක්කය ජය ගැනීමට හැකියාවක් නැතයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ප්‍රකාශ කරනවා. මේ අතර ඇමරිකාව වයස් අවුරුදු 16 දරුවන්ටද එන්නත් ලබා දීම ආරම්භ කළා. ඇමරිකාව පුරා ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්ත වීමත් සමග එන්නත් කරණියද වේගවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවරගෙන තිබෙනවා. එක්සත් ජනපදය තුළ කොවිඩ් වෛරසය නිසා රෝහල්ගත කරන සංඛ්‍යාව සහ මිය යන සංඛ්‍යාව ඉහළ යමින් තිබෙනවා. මේ වන විට කොවිඩ් රෝගය නිසා මියගොස් ඇති සංඛ්‍යාව 42,70,000 ඉක්මවා තිබෙනවා. සමස්ත ලෝක ජනගහනයෙන් 20 කෝටියකට වැඩි පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබෙනවා. ඊයේ අතනංගුවටගත් ගුරු විරෝධතාකරුවන් 44 දෙනා මුණ ගැසීම සඳහා අද පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතා උත්සාහ දැරුවා. ඒ වරාය පොලිසියේදී. එහිදී වරාය පොලිසිය ආරක්ෂක නිලධාරීන් සහ විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස අතර දැඩි වාග් සංග්‍රාමයක් ඇති වුණා. වසර 20ක් පුරා පවතින ගුරු විදුහල්පති වැටුප් විෂමතාවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති ගුරු වර්ජනයට අදට දවස් 25ක්. අධ්‍යාපන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාද අසාර්ථක වුණා. රජය එළඹෙන අයවැයේදී මෙම වැටුප් විෂමතාවයට විසඳුම් ලබා දෙන බවට පැවසුවද එය ප්‍රතික්ෂේප කරමින් දැවැන්ත වරත පෙළපාලියකින් තම විරෝධතාවය දැක්වීමට ගුරු සංගම් කටයුතු කළා. මෙලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවය අතරතුර අතරුගොඩගත් 44 දෙනාට සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවලින් ඔවුන්ට COVID-19 වෛරසය ආසාදනය වී නැති බවට තහවුරු වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එලෙස අතරුගොඩගත් පිරිස අද දින අධිකරණයට ඉදිරිපත් කරන බවයි. මේ අතර ගුරු විදුහල්පති විරෝධතාවයට එක් වූ බවට චෝදනා කරමින් අතරංගුටගෙන වරාය පොලිසිය රඳවා සිටින ගුරුවරුන් පිළිබඳව සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ පැමිණියා. එහෙත් වරාය පොලිසිය ඊට බාධා කිරීම හමුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. නිලධාරීන් මෙතනට ගෙනාවගෙන අපිට එකපල නෑ දැන් 6 එක වරනද නේද 20 වල 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 නේද 20 ව
මගේ වගකීම මට මහජන නියෝජිතෙක් හැටියට කරන්න බැරි තත්ත්වයකට අවිලා තිබෙනවා. ඉතින් මට කියනවා මේ වරාය අධිකාරියේ නිලධාරීන් කියනවා පොලිසිය අවසර අවශ්‍යයිලු. පොලිසිය කියනවා වරාය නිලධාරීන්ගේ අවසර අවශ්‍යයිලු. නමුත් රටේ විපක්ෂ නායකවරයා හැටියට මේ වගේ අසරණ භාවයට පත් වුණු ගුරුවරුන් 44 දෙනෙක් මට පොලිසියට ගිහිල්ලා අයියාගේ දුක සැප හොයලා බලන්න බැරි නම් රටේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද කියන ප්‍රශ්නය බරපතල ලෙස මතුවෙනවා. මගේ වරප්‍රසාද කඩවීම පිළිබඳව මම පාර්ලිමේන්තුවෙත් මේ ප්‍රශ්නය මතු කරන්නට යනවා. මම අහනවා පොලිස් ප්‍රතිතුමාගෙන් එතුමාගේ නෝනාට පැය 48ක් එකඳුමින් අඳගෙන ඉන්න පුළුවන්ද? මම අහනවා දේශබන්දු තෙන්නකෝම් මහත්තයා ඇතුළු පොලිසිය නිලධාරීන්ගේ නෝනලාට එකඳුමකින් පැය 48ක් ඉන්න පුළුවන්ද? මම හැබැයි මේ ඇඳුම් ටික අරන් ආවේ ගෞරවණීය විදියට. මොකද මමත් ගුරුවරයෙක්. මෙතන ඉන්න ගුරු මාතාවන් වෙනුවෙන් මේ ඇඳුම් අරන් ආවේ අද උසාවියට යන්න ඊයේ උදේ පාන්දර ඉඳන් අඳපු ඇඳුම් වලින් ඉන්න නිසා. බන්ධනාගාරයකට පාව ඕන වෙලාවකට යන්න දෙන අයිතිය කඩකිරීමක් තමයි මේ කරේ. ඒකට විරුද්ධව අපි කතා කරනවා. සරත් වේස මහත්තයාට අපි අහනවා රෙදි අඳගෙනද ඉන්නේ කියලා. රෙදි අඳගෙනද ඉන්නේ කියලා. පොලිස් ප්‍රතිතුමාතුළු පොලිසියේ ඒ මේකට සම්බන්ධ නිලධාරීන්ගෙන් අහනවා රෙදි අඳගෙනද ඉන්නේ කියලා. ඒ නිසා ගෞරවනීය ගුරු මහත්තුරුන්ට නිගා කරපු අපහසුතාවයට පත් කරපු මේ නිලධාරීන්ට විරුද්ධව අපි ගන්න උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. මෙතර ලංකා ගුරු සේවා සංගමේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සිය නිල Facebook ගිණුමේ වීඩියෝවක් පළ කරමින් සඳහන් කරන්නේ මෙම අත්අඩංගුවට ගැනීම රජීය අවශ්‍යතාවය මත සිදු කරන ලද්දක් බවයි. ඒ විසිර යද්දි පොලිසිය විසින් අපි හිතනවා මේක පොලිසියේ වමනාවට වඩා ආණ්ඩුවේ මෙහෙයවීමෙන් ආණ්ඩුවේ වමනාවට කරන ලද ක්‍රියාවක් කියලා පොලිසිය විසින් අපේ වාහන ගණනාවක් පොලිසිවලට රැගෙන යන උත්සාහ කළා. අපේ ගුරු සහ විදුහල්පතිවරු සහෝදර සහෝදරියන් ගණනාවක් අත්තරංගුවට අරගෙන තිබෙනවා කියලා. ඔවුන් වරාය පොලිසියට අරගෙන ගියා. ඒ වරාය පොලිසිය කියලා කියන්නේ කිසිවෙකුට ඇතුල් වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. ඇන්ටිජන් පරීක්ෂාව කරලා තිබෙනවා. ඇන්ටිජන් පරීක්ෂාවෙන් සියලු දෙනා කොරෝනා ආසාදිතයෙන් නොවන බවට තහවුරු වෙලා තිබෙනවා. අපි දන්නවා ආණ්ඩුවට වුණා තිබුණේ මෙතන එකයි කොරෝනා ආසාදිතෙක් ඉන්නවා නම් ඒක මේ ගුරු අරගලේ පිටින් තියලා ගුරු අරගලේ මර්ධනය කරන්න ඉල්ලීම් දිනා ගැනීම සටනාපසු හරවන්න බෑ කියන එක අපි අද සිට නැවත පෙන්වන්න ඕන. යම් කිසි සාකච්ඡාවකට ආණ්ඩුවේ ඉහළ පෙළේ ඇමතිවරයෙක් සමග සාකච්ඡාවකට යම් ඉඟියක් ලැබිලා තිබෙන සමහර අද දවස්වල සාකච්ඡාව ලැබෙන්න පුළුවන්. රජයේ හෙදනිලධාරීන්ගේ සංගමයේ ඇතුළු වෘත්තීය සමිතිය අද පෙරවරු 7 සිට 10:12 දක්වා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වුණා. ඒ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේම අනිවාර්ය සේවයට කැඳවීමට එරෙහිවයි. විශේෂයෙන්ම ගැබිනි මව්වරුන් සේවයට කැඳවීමට රජයේ ගෙන ඇති තීරණයට බොහෝ පාර්ශ්ව සිය විරෝධය පළ කරමින් සිටිනවා. දිවයිනපුර රෝහල 600ක පමණ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වුණා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සමාජිකයන් පිළිබඳව නොසලකා හරිමින් සේවයට කැඳවීමට එරෙහිවයි මොවුන් මෙලෙස විරෝධය පළ කළේ. මීට පරිපූරක සහ අතුරු වෛද්‍ය හෙද සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙක්ව සිටියා. මෙලෙස වෘත්තීය සමිතිය මෙම ක්‍රියාමාර්ගයට පිවිසුනේ කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙරට රෝහල් පද්ධතිය අඩපණ වැති මොහොතකයි. නොකන අපි උදේ පාන්දර 5:00ට මෙතන ආවේ පොලිස්. දැන් කියනවා ඉස්ට්‍රයික් එකක් නැහැ කියලා. ඔච්චර අසාධාරණද කියලා මම මේ රටේ මේ වගේ පවතින තත්ත්වයකට මේක ඉස්ට්‍රයික් එකට
සතියක් තියෙනවා ආයේ ස්ට්‍රයික් ආයේ සතියක් තියෙනවා බගකීතෝ දෙයක් කරන්නේත් නැහැ අර දැල්නේ යකඩේ උඩ පැන පැනලා දානවා වගේ අසරණ මිනිහාමයි දැලින් තියෙන මිනිහා මොකක් හරි කරලා කරගන්නවා මේ අතර ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයිනපුර රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල ආරම්භ කළ අසනීප නිවාඩු වර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද පෙරවරුමේ අවසන් වුණා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකක් පුරා ක්‍රියාත්මක වුණා කොතලාවල පනතට එරෙහි විරෝධතාවයක් අද පස්වරුවේද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ කොළඹ ලිප්ටන් වටරවුමේදී පාර්ලිමේන්තු වටරවුමේ පැවති විරෝධතාවට එක් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. කොතලාවල පනත තුන්වන වර කියවීම හෙටට නියමිතව තිබුණා. නමුත් දින නියමයක් නැතුව එය කල් දෙමූ බවයි පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කෙරුණේ. කොවිඩ් වසංගතයත් සමග මුළු රටේම ශේෂ්ත්‍ර රැසක් අඩපණ වෙති මොහොතකයි අප සිටින්නේ. අධ්‍යාපනීය සංචාරක සෞඛ්‍යතුළු ශේෂ්ත්‍ර රැසක් බරපතල බිඳවැටීමකට ලක්ව තිබෙනවා. එවන් පසුබිමක අධ්‍යාපනය මිලිටරීකරණය කරන බවට වන චෝදනාව මුල් කරගනිමින් කොතලාවල පනතට එරෙහිව විවිධ පාර්ශවයන් සිය හඬ අවදි කර අවසන්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනත්‍යන කාර්ය මණ්ඩල සමාජිකයන් කොතලාවල පනතට එරෙහිව මෙලෙස සිය විරෝධය පළ කරනවා. දිගින් දිගටම රට පුරා දැවැන්ත විරෝධතා මාලාව आरंभ कर मुहतक अदत कोलंब लिप्टन वटराम असलट विविध पार्श्वयान एक्वीमट नियमित विशेषेन राज्य कोविड नीति सह आयुतु जनराशि अटते अतनुगुरिगेनीम सिदुकलत दिगटम उद्घोषण क्रियात्मक वनवा මේ අද පැවැත්වෙන විරෝධතාවයේ පිළිබඳව අදහස් පළ කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම බණ්ඩහැක මහතා යාපනයේ මිලිටරීකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සංවිධානය කරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් අද හවස පැවැත්වෙනවා තුනමාරට පමණ ලිප්ටන් වටරවුම ආශ්‍රිත ප්‍රදේශයේදී ඒ සඳහා අධ්‍යාපනයේ මිලිටරීකරණය කිරීමට එරෙහි ජනතා ව්‍යාපාරය හැටියට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ පැවැත්වලා ඉන්න අනෙකුත් වෘත්තීය සමිති ඒ වගේම ශිෂ්‍ය සංවිධාන सिविल संविधान देशपाल पक्ष संबंध विविध संविधान आदि सहभाग्य नियमित सौख्य उपदेश माला वंट अनकूल मे व्यापार मिलटरी अध्यापने सिविल अध्यापने व्यंकरा विरोधता व्यापार මෙතර පසුගියදා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ග අවහිර කරමින් විරෝධය පළ කිරීම හේතුවෙන් අත්අඩංගුවටගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හෙට දින තෙවනවර කියවීමට නියමිතව තිබූ කොතලාවල පනත විවාදයට ගන්නේ නැති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ CCTV පොලිස් පරීක්ෂණයට බඳුන් කර තිබෙනවා. එයතරින් ඉශාලිනීගේ කාමරය ආසන්නයේ තිබූ CCTV කැමරා අක්‍රියව තිබූ බවයි නිල නොවන වාර්තා සඳහන් කරන්නේ. රිෂාඩ් බදුදීන්ගේ නිවසේ සිටියේදී පිලිසීමේගේ දැරියගේ මරණය සම්බන්ධයෙන් මේවන විට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක වනවා. ඒදී මන්ත්‍රීවරයාගේ නිවසේ CCTV කැමරා 8ක් පරීක්ෂා කිරීමටයි විමර්ශන නිලධාරීන් කටයුතු කර තිබෙන්නේ. නමුත් අදාළ කිසිදු දර්ශනයක ඉශාලිනී ගිනි තබාගත් බව කියන දර්ශන හෝ ගිනි නියු බව කියන දර්ශන නොතිබූ බව වාර්තා වනවා. සිද්ධිය සිදුවන අවස්ථාවේදී නිවස තුල කැමරා 8ක් සවි කර තිබුණද එම අවස්ථාවේදී ක්‍රියාත්මක වී ඇත්තේ කැමරා 2ක් පමණයි. එසේනම් මෙම සිදුවීම පිළිබඳ විමර්ශන කණ්ඩායම් නොමග යැවීමට හෝ පක්ෂපාතී තීන්දුවක් දීමට කවරෙකු හෝ බලපෑම් කරන්නේද යන්න තවමත් විසඳාගත නොහැකි ප්‍රශ්නයක්. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ පිළිබඳ නිශ්චිත තොරතුරක් විමසූ විට ඊට පිළිතුරු ලබා දීමට හෝ ප්‍රතිචාර දැක්වීමට බොහෝ වගකිව යුත්තන් කටයුතු කරන්නේ නැහැ. මේ අතර ඉශාලිනීට සාධාරණයේ ඉටු කර දෙන ලෙස බල කරමින් තලව කැලේ ග්‍රේට් වෙස්ටර්න් වතුයායේ වතු කම්කරුවන් අදත් උද්ඝෝෂණයක නිරත වුණා. පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස් වුණා. වාර්ෂික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමින් අනතුරුව ඇරඹුණා. මේවන විට රුපියල් බිලියන 250ක් කොවිඩ් වසංගත තත්ත්වයේ කළමනාකරණය සඳහා වියදම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කළේ. ක්‍රීඩා පාසුකම් වලට අවශ්‍ය ඔබින පාසුකම් නොලැබීම තුල
අපට ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩකාවන් අහිමි වෙලා තිබේ. අපි විශ්වාස කරන්න කාරු ඇමතිතුමනි ක්‍රීඩා කාර්යතු සඳහා තිබෙන සම්පත් මදිකම සහ තියෙන සම්පත් ප්‍රතිසංකර නොකිරීම තුළ ඒවා ගිලිහි යනවා කියන කාරණේ කරමු. අපි දැන් ඔලිම්පික් බලනවා අපිට හරි දුකයි. ඔලිම්පික් පදක්කමක් දිනන්න සාමාන්‍යයෙන් රටක් අවුරුදු 10ක් 15ක කාල සීමාවක් ඉඳන් ලෑස්ති වෙනවා. දැන් උදාහරණයකට මෙවර ජපානය 3වෙනි ස්ථානට ආවේ මීට අවුරුදු 15කට කලින් තමන්ගේ වැඩපිළිවෙල ආරම්භ කරපු නිසා. අපි ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ස්ථීරී පත් වෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ හෝ රටේ ආණ්ඩුවේ කැමැත්ත මත නෙවෙයි. තමන්ගේ ටයිමින්ග් ජාත්‍යන්තර මට්ටමට රැගෙන එන්න ඕනේ ක්‍රීඩකෙක් තීරීපත් වෙන්න. ඔලිම්පික් ක්‍රීඩාව ඉලක්ක කරගත් දීර්ඝකාලීන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව අපි මේ වෙනකොටත් ෂූටින්, දුනු විදීම, බර සැලීම වැනි ක්‍රීඩා අපි විශේෂයෙන් හඳුනගෙන තියෙනවා. මේ දවස්වල සමාජ කතිකාවක් තියෙනවා ගරු ඇමතුමනි. මෙවර ඔලිම්පික් ක්‍රීඩාව සඳහා අපේ ගියපු ක්‍රීඩකයන්ගේ ඇඳුම පිළිබඳව අඩුම තරමේ අපේ දජයේ තියෙන නිල ඇඳුමක් ලබා දෙන්න නොහැකි වුණේ ඔලිම්පික් කමිටුව ඒ තරම්වත් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි කියන කාරණාව ගැන උත්තරයක් දෙන්න පුළුවන් නම් වඩා වැදගත්. ඉතින් අපි ඔවුන්ගෙන් වාර්තාවක් ඉල්ලලා තිනා එහෙම උනේ කියන කාරණේ. එහිදී සමහරු කියනවා සමහර ක්‍රීඩකයන් මේ වෙලාවේ තමන්ගේ සුපුරුදු ඇඳුම අඳින්න ඕනේ කියන ඉල්ලීම කරා කියන කාරණේ දෙක ක්‍රීඩකයාගේ තත්වයක් ප්‍රශ්නයක්. හැබැයි ඒ කෙසේ වෙතත් ඒ පිළිබඳව මම වාර්තාවක් ඉල්ලලා තිනා ඒක වෙන්න දෙන්න බෑ. කොරෝනා වෛරසය පීඩාවට පත් වෙන ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා. පේන තෙක්මානේ තියෙන එකම විසඳුම හැටියට අපි දකින්නේ එන්නත් කරණය. ඒ සඳහා මේ වෙනකොට මුදල් අමාත්‍යාංශය හරහා කොපමණ මුදලක් වැය කරලා තියෙනවද කියලා රටේ ජනතාව වශයෙන් දැනගන්න අවශ්‍යයි. වසංගතය පාලනය කර ගැනීමටත් කළමනාකරණය කර ගැනීමටත් රුපියල් බිලියන 250ක පමණ මුදලක් වැය කරලා තිබෙනවා. කිසිම පැකිලීමකින් තොරව අපි වියදම් කරන්නේ අපිට ජනතාවගේ ජීවිතය ඉතාමත් වැදගත් නිසා. සංචාරක ශාස්ත්‍රයේ කළමනාකරුවන් සූපවේදීන් ඇතුළු වෘත්තිකයින් විදෙස් රටවලින් ගෙන්වීම වහා නතර කරන්නයි ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලි සිල්වා මහතා ඉල්ලා සිටිනවා. ඒ ශ්‍රී ලංකා වෘත්තීය සූපවේදීන්ගේ සංගමේ ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පිටරටින් ගෙන්න ලෑස්ති වෙන්න ඉපා මැනේජර්ලා ස්ටෙප්ලා එෆර්මිනා මෙන්න මේකට තිත තියන්න මාර්ගය ලෝකෙට මේ රටෙන් යන ධනය නතර කරන්න අපේ දරුවන්ට දැනුම දීලා ඒ දරුව මාර්ගයෙන් අපේ රටට විදේශෙ මිනිමේකෙන් ගන්න අපේ දරුවා ලංකාවේ ඉන්න ගොඩක් කාලවලට සාමාන්‍ය පෙළ අසමත් දරුවෝ. ඉතින් ඒ දරුවන්ට හරි මාර්ගයේ යන සුභසාත්‍රය ගන්නවා මේ ප්‍රවීණයන් අතින් අපි වොන්න ලංකාවේ සංචාරක ශාස්ත්‍රයට යොමු කරන්න සූදානම් වෙනවා. සූපේජින් කැමති දරුවන්ට දැරියන්ට සහ හෝම් සයන්ස් විෂය හදාරන දරුදරියන් වෙනුවෙන් අපි නොමිලේ වැඩ පිළිවෙල යොදාගෙන තියෙනවා සංචාරක ශාස්ත්‍රයේද මේ ළමයිව දායක කරන්න. වැඩි දෙනෙක් සංචාරක ව්‍යාපාර අත්හැරලා ගිහිල්ලා තියෙන කිසිම අලුතෙන් කෙනෙක් මේකට බැඳිලා නැහැ. ඒ නිසා මේ සංවිධානයත් අපි පිළිගන්න තියෙන්නේ අනාගත සංචාරක ව්‍යාපාරයේ සූපවේදීන්ට රක්ෂණයක් සහ වයෝවෘද්ධ සූපවේදීන් රකබලා ගැනීම සංගමයක් හැටියට තමයි මේක පටන් ගන්නේ. මේ සංචාරක ව්‍යාපාර අනාගතයේ ඉන්න බලාපොරොත්තු වෙන කරුණ පොරපොර අපි සමග එක්වන්න. මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන් නැවත හමුවෙමු සවස 6ට ප්‍රධාන ප්‍රවෘත්ති තුලින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.